හරි අපි බලමු කොහොමද මේ සරසාම සාධනය කරන්න කියලා. අපිට පෙන්වන්න තියෙන්නේ එක බෙදීම sec² cos² θ. දාන එක බෙදීම cos² sin² θ කියන එක සම්පූර්ණ ඒ මේ දෙක එකතු සම්පූර්ණයෙන්ම cos² sin² θ එකට ගුණලා තිනවා. සමාන එක පෙන්වන්න තිනවා එක ඍණ cos² sin² බෙදීම දෙක දාන cos² sin² කියලා. මම උත්සාහ කරනවා වමෙන් ගිහිල්ලා දකුණ හදන්න. ඉතින් මම ඉඩ පරිමහ ගන්න ඕන නිසා මට මම වම ලිව්වේ නැහැ නැවත. වම එක ස්ටෙප් එක සුරු කරලි වුණා. සෙක් වර්ග කියන එකට කොස් වර්ග, මේ කොස් වර්ග කොස් වර්ගමයි. කොස් එක් වර්ග කියන එකට සයින් වර්ග, මේ සයින් වර්ග සයින් වර්ගමයි. පිටින් එන කොස් වර්ග සයින් වර්ග කොහොමද කලින් ලියාගත්තා. දැන් මම මෙන්න මෙතන පොදු හරය අරගන්නවා. ඒත් එක මෙතන පොදු හරය ගන්නවා. ඉතින් මෙතන පොදු හරය ගත්තොත් මට එනවා කොස් වර්ග මෙතන කියලා කොස් 4ක්. ඒ මේ කොස් වර්ග උඩට යනවා ඊට පස්සේ. ඒතර ලියන්න බලමු එහෙනම්. ඒ වගේ මෙතන ලියන්න පුළුවන් සයින් වර්ග පුදු හරියට ගත්තාම පස්සේ සයින් 4ක් වෙනවා. ඒ සයින් වර්ග උඩට යනවා. ඒක ළමයින්ට තේරෙන බොහොම සරල දෙයක්. මෙතන cos වර්ග සයින් වර්ග. දැන් මේ ක්‍රින cos වර්ග මේ ක්‍රින මේ ක්‍රින cos 4 කියන එක අපිට හිතන්න පුළුවන් මෙහෙම. එකේ වර්ගෙමයි ධන සයින් වර්ග වලට ඔන්නම චන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා මට තේරෙනවා. මේ කොටස මෙහෙමත් මේ කොටස මෙහෙමත් හිතාගත්තා ඒ වාසියත් තකා වරණ තේරි තාපොන්ටල. දැන් මෙතන වර්ග දෙක අතර ලියන්න පුළුවන් මෙතනට ලියන්න පුළුවන්. ඉතින් එන්නේ අපිට එක ඍණ කොස් වර්ග එක දන කොස් වර්ග උඩින් එන කොස් වර්ග මෙතන එක ඍණ සයින් වර්ග එක දන සයින් වර්ග සයින් වර්ග සම්පූර්ණ රහන මා ගුණ වෙනවා කොස් වර්ග තීටා සයින් වර්ග තීටා ali ඔගොල්ලෝ දන්න එකරණ කොස් වර්ග කියන්නේ සයින් වර්ග. ඒතර ඒක සයින් වර්ග දැම්මත් මට එනවා. ඒක දන්න කොස් වර්ග. සයින් වර්ග නේ. එකරණ සයින් වර්ග කියන්නේ කොස් වර්ග. ඒක දන්න සයින් වර්ග නේ. මේ කොටස හැම ලියන්න. වරහන කොස් වර්ග සයින් වර්ග. දැන් ඔයගොල්ලෝ තේරෙනවා. එන්න මේකේ මේකේ පොදු හරය ගත්තාන් පස්සේ නැහැමයක් වෙනවනේ. සයින් වර්ග කොස් වර්ග කැලේ දෙකයි මම පහසුවට මේ කැලේ දෙක පස්සට දාලා මේ කැලේ දෙක ඉස්සරට දාලා ලියන පොදු හරය ගත්තාන් පස්සේ මේකේ 1 2 3 4 කොටස් 4ක් වෙන පොදු හරය. ඒතකම මේ කොස් වර්ගාට මේකයි මේකයි නෝ කියන්නේ මෙන්න හැමනවා. ඔහොම. මේ සයින් වර්ගාට මේ කැල දෙකම වෙලා සයින් 4කුයි. එක දන කොස් වර්ගය කියන්නේ. එළින් කොස් වර්ග සයින් වර්ග කියලා හොමයි. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ ජෝඩුවට මේ ජෝඩුව හොස්සේ. ତොර හරයෙන් ඉතුරු වෙන්නේ මේ කැලේ දෙක. ළමෙන් ඉතුරු නෝ මෙන්න මේ මේකයි. එතන මම ඉතුරු කරලිව්වා. cos 4 sin වර්ග. එතන sin 4 සයින් 4 කොස් වර්ග අනුව ඊට පස්සේ මම පොඩ්ඩක් ඉඩ පරිමහ ගන්නත් ඕන නිසා මෙතන ලියනවා කොස් 4 ලියතයි කොස් වර්ග වර්ග කියලා. මේක
මේ සයින් හතර ළඟට නම් මට ලියන්න පුළුවන් සයින් වර්ග වර්ග මෙන්න මේ ජෝඩුවෙන් පිටතට ගන්න පුළුවන් සයින් වර්ග කොස් වර්ග දෙකක් يعني සයින් වර්ග තීට එකුයි කොස් වර්ග තීට එකුයි එළියට ගන්න පුළුවන් කියලා තේරෙනවා නේද ඔයගොල්ලන්ට මෙතනින් සයින් වර්ග කොස් වර්ගත් පුළුවන් මෙතනින් සයින් වර්ග කොස් වර්ගත් පුළුවන් ඉතුරු වෙන්නේ සයින් වර්ග කොස් වර්ග ගියා මෙතනින් කොස් වර්ගයක් ඉතුරු වෙනවා සයින් වර්ග කොස් වර්ග ගියා මෙතනින් සයින් වර්ගයක් ඉතුරු වෙනවා මෙතන ඉතුරු වෙනවා සයින් වර්ගයකුයි කොස් වර්ගයකුයි ඔගන් තේරෙනවා පැහැදිලි සම්පූර්ණ වරහන සම්පූර්ණ ප්‍රකාශන බෙදීම මේ පද දෙක උනේ තියෙන මෙහෙම උත් හදන්න තිබේ මම ඒක සුරු කරනවා වරහන සුරු කරනවා එක්වරක් එක එක දාන සයින් වර්ග යකුයි කොස් වර්ග වල ඉන්න කොස් වර්ග තර කොස් වර්ග සයින් වර්ග දෙකම සයින් වර්ග කොස් වර්ග පුතේ එකයි ඒකයි මේකයි දෙකයි කොස් වර්ග සයින් වර්ග මේ දෙක සුරු කරා මේක එකයි 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 දෙකයි දෙක සයින් වර්ග කොස් වර්ග අපි අපේ අපි හදන්නේ වමෙන් දකුණ හදන්නේ ඒතර දකුණේ හරය නම් හැදුවා දැනට ලවේ තමයි දැන් ප්‍රශ්න එතකොට ආ මේක එකයිනේ සයින් වර්ග දන කොස් වර්ග මෙයා ඉන්න තනි වෙලා මේක කොස් වර්ග ධන සයින් වර්ග කොස් වර්ග වර්ග ධන සයින් වර්ගයේ වර්ගය කියන එකට ඔයගොල්ලෝ මෙහෙම ලියන්න බෑද? තමයි මතක් වෙනවද මෙන්න මේ. A වර්ග ධන B වර්ග කියන එක ඔයගොල්ලන්ට ඕන නම් ලියන්න පුළුවන් A ධන B ගේ වර්ගය වෙන 2AB කියලා ලියන්න පුළුවන් කියන එක මතක් වුණා. A වශයෙන් ක්‍රියා කරන කොස් වර්ග B වශයෙන් ක්‍රියා කරන සයින් වර්ග කියලා දැම්මොත් මේකට එන්නේ මොකක්ද? එන්න මේක නේද? මේ ලිව්වේ දැන් මේ මම වරහන් කරන කොටස තමයි මේ ලිව්වේ මේක තමයි A වශයෙන් ක්‍රියා කරන කොස් වර්ග B වශයෙන් ක්‍රියා කරන සයින් වර්ග කියලා හිතලා බලුවොත් ඔයගොල්ලන්ට පේනවා මේක එකයි එකේ වර්ග එකමයි වෙන දෙවරක් කොස් වර්ග සයින් වර්ග මේකයි වෙන කොස් වර්ග සයින් වර්ග ආ දකුණේ ලවයක් හදන්න සමාන ආරච්චස් ඔගොල්ලෝ තේරෙනවා ගැටලු ගලා ගියේ කොහොමද කියලා අර මේ සම්බන්ධයේ ඉවහල් නම් මේක මෙහෙම කරලා ලියා ගන්න එතකොට තමයි අපිට ලවය හැදුනේ ගැටලු අවසන්යි